ප්‍රශ්නයක් තියෙනවා. එදා බුදුපියාණන් වැඩ සිටි කාලයේදී වෙන් යලිත් මහරහතන් වහන්සේලා පහළේ ලෝක සත්‍යය දුකින් මුදවා ගැනීම පිණිස දහම් දේශනා කරන්න ආවේ අසිරිමත් සමයේ මෙම බුද්ධ ශාසනය තුළම යලිත් මෙම ලංකාදීපය තුළ සිදුවේද කියලා හිතන් එහෙම වෙනවද කියන එකයි මේ අහන්නේ. මේක ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිමත් අඩු වෙවි ගියා. ඒකේ කාලින් කාලේ හැටි එහෙම අවස්ථා තියෙනවා. හේතු වාසනා ඇත්තෝ මුලින් මුලින්ම අවස්ථාවේදී අවස්ථාව ලබනවා. හැබැයි අවස්ථා නැති වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ නෙළුම් පොකුණක්, මානෙල් පොකුණක් උපමාවට අරගෙන මුලින්ම බැලුවා මේ ලෝක සත්‍යයර ධර්ම දේශනා කරපුවාම කොහොමද ලැබෙන්නේ? දියෙන් උඩට මතුවෙලා ඉරේලිය වැටෙනකම් බලා තියෙන මෝරවු නෙළුම් කැකුළු තියෙනවා. ඕලු මානෙල් කැකුළු තියෙනවා. ඒවට ඉරේලිය විතරයි දැන් අවස්තියේ නිර පායනට පිපෙනවා. එහෙම කොටසක් ඉන්නා මේ ධර්මයේ දේශනා කර ඇහෙනකොට ඵල අවබෝධය ලබා ගන්න කොටසක් ඉන්නවා. හැබැයි ඒ වුණාට තව දියෙන් ගොඩට නැන්නේ දියෙන් උඩට ආපු නැති මෝරපු නැති මෝරන්න කිට්ටු වේවා තියෙනවා. ඒවා දවස් දෙක තුනක් හතරක් පහක් ගියාම මතුවෙලා හිටන් පිපෙනවා. ඉරේලිය පෝෂණයට උදව් දෙනවා. හැබැයි ඒවත් පිපෙන කල් තියෙනවා. ඒ වගේම තවත් පොහොට්ටු තියෙනවා. ඒවා තියෙන වතුර මැද ඊට වඩා කල් යනවා. කල් ගිහිලා මේ ඉරේලියෙම පෝෂණය වෙලා කොළෝලින් ආහාර ඇදගෙන ශක්තිමත් වෙලා අර මල් පොහොට්ටුව වැඩිලා ඒකත් පිපෙන දවසක් එනවා. පුංචි නෙළුම් පොහොට්ටුවක් තියෙනවා, ඒකිරක් කවදා හරි තැනක් එනවා, ඒකත් පිපෙන දවසක් එනවා. කොළදළු එනවා, මොනවා කරන්නද? ඒවා පිපෙනවා කොච්චර කල් ගියා. ඉරේලියෙන් පෝෂණයත් වෙනවා. කොළදළු හැදෙනවා ali අනික් පැත්තේ පෝෂණය දෙනවා මිසක් ඒවා නම් පිපෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ ලෝකයේ මේ දහම් අවබෝධ කරන පිරිස ධර්ම දේශනා කරපුවා මේ ආකාරයි කියලා දැක්කා. ඒ වගේ මේ දහම් අහලා පින් දහම් කරගෙන පෝෂණය වෙන්නේ පිරිසත් අනිකයි දහම් පෝෂණය කරන අයත් ඉන්නවා කියලා ඒකත් දැක්කා. හරියට මල් පූජින මල් වාරයක් තියෙනවා. වාරේ වාගේ හැමතැනම මල් පිපිලා තියෙනවා වාගේ. මේ රාතන් වහන්සේලා වැහි වයින් නැහැ, හැමතැනම ඉන්න කාලයක් එන හැටි දැක්කා. ක්‍රමක්‍රමයෙන් අඩි වෙලා එක එක කෙනා ඇවිදලා අවසාන වෙන හැටි උන්වහන්සේ දන්නවා. ඒ වගේ කාල සීමා තුළ අපිට එදා තිබිච්ච ආකාරය අදත් එනවා කියලා විතරම කියන්න බැරි වුණත් කඩින් කඩ හෝ උන්වහන්සේලා ඇති වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපි බලාපොරොත්තු වෙන අය ඉන්නවද උතන කියන එක? අපි බලාපොරොත්තු වෙන්නේ කවුද? උඩී යන කන්ද? එන මහ පොළොව හොල්ලන කන්ද? මොන ජාතියකද බලාපොරොත්තු වෙන්නේ? සාහිත්‍යයත් එක්ක ගියොත් නම් හරි අමාරුයි. විවිධ ප්‍රශ්න තියෙනවා. අපි ඒවා නෑ කියන්නේ නැහැ. බල තියෙනවා තමයි. පංචා විඥා අෂ්ට සමාපත්තිලාභී සීපිලිසි බියාපත් මහරහතන් වහන්සේලා මේ ආදි වශයෙන් මේ ධර්මය තුළ මහා ගැඹුරුවා ඉන්න ඔය පාරමිතා පුරාගෙන ආපු මහා බලවතුන්. ඒවායේ සුදුසු කාලවල නමුත් ක්‍රමක්‍රමයෙන් පිරිහිල යන කාර්යය දැන් මේ අවස්ථාව තුළ ඔය අටුවාවල පෙන්නා තියෙන්නේ අනාගතංශ ඥානීට දැකපු ඒ ක්‍රමවේද. ඒ සීපිලිසි බියාපත් මහරහතන් වහන්සේලාට දැක ගන්න පුළුවන් වෙච්ච හරියක් තියෙනවා. අන්න ඒ ආකාරයෙන් අටුවාවල් ලියා තිනා මේ 5000ක් කල්යනකම් මේ මාර්ගඵලලාභීන් ඇති වෙන ආකාරය. පළවෙනි 10 යනකම් ඔය අභිඥාලාභී හිවිපිලි සෙඹියාපත් ආදී මහා ගැඹුරු අය ඇති වෙනවා. දෙවෙනි 10 තුල අර ප්‍රඥා විමුක්ත කියන රහතන් වහන්සේලාට එනකම් ඒ කාලේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා දෙවෙනි 1000 සම්පූර්ණ එකන් එනවා. තුන්වෙනි අවුරුදු 1000 තුල අනාගාමී අවසානයේ අනාගාමී පුද්ගලයෝ ඉන්නවා. හතරවෙනි 1000 අවසානයේකන් සකෘදාගාමී පුද්ගලයොත් 5000 අවසාන වෙනකොට අවසාන සෝවාන් පුද්ගලයාත් ඉවරේනවා 5000 අවසානයේදී කියලා. මෙන්න මේ ආකාරයෙන් ඔය අධිගමන්තර දානය ගැන විග්‍රහයක් එනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන්කම නැහැ එකපාර මේ කාලේ රහතන් වහන්සේලා ඉස්සර වාගේ පහළ වෙයිද නැද්ද කියලා. කොයි ක්‍රමෙන් හරි ධම්ම අවබෝධයක් ලැබුණොත් මාර්ගඵලලාභී නම් ඇති වෙනවා. ඒ මට්ටමයි. මාර්ගඵලලාභීන්ට කිසිම බලාපොරොත්තුවක් එහෙම එකක් නැහැ. උඩියන අය බලන්නවත්, මහ පොළොව හොල්ලන අය බලන්නවත් එහෙම එකක් නෙමෙයි. ප්‍රඥාවෙන් ධම්ම අවබෝධ කරගත්තාම මේ දුකයි, මේ දුක සමුදයයි, මේ දුක නිරෝධයයි, මේ දුක නිරෝධයන් ප්‍රතිපදාවා කියලා තේරුම් අරගෙන මග අනුගමනය කළා දුකෙන් නිදහස් වීම තමන්ටම අත්දකින්න පුළුවන් ක්‍රමයක් එනවා. ඒ හරියනම් තවම පැහැදිලිව තියෙනවා. ඒ තියෙන ටික නම් කරගනි. එයින් එහාට ඉතින් අපි කියන්න දන්නේ නැහැ. නමුත් ওই ටික කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒ ටිකේ මාධ්‍ය මතුවලා හරියට ආවොත් එහෙම ඉදිරි කාලේ ඒ මට්ටම ගියත් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙනවා.
අපි ඉංහට නෑ කියලා කියන්නේ මේ. නමුත් අවාරයට තම තියෙනවනේ. වාරයෙම නැතුවට අවාරයේ තම තියෙනවා. ඒ වගේ අබුද්ධෝත්පාද කාලයේ පසේ බුදුරයන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා පෙන්නනවා. එහෙනම් ඒ කාලේත් ඉරිදීපල තියෙන අය කලාතුරකින් එකනේ දෙන්නේ කරේ පසේ බුදුරු කිලත් ඉන්නවා. එහෙම කාලිකුන් නැත්තේ නෑ. හැබැයි පසේ බුදුරු ඉන්නේ අබු මේ කාලයෙන් පැන්නට පස්සේ කියලා පෙන්නනවා. අබුද්ධෝත්පාද කාලේ වෙන්න ඕන. මේ කාලේ ඉන්නේ ආර්යෝ ඉන්නවා. දැන් ආර්යෝ නැති කාලයක් නම් නෙමෙයි. නමුත් ආර්යයන්ගේ නම කියන උටත් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලාට අද නිකන් හිරිකිත ගතියක් තියෙන ආර්ය කියන නම අහන කොට කරන්න දෙයක් නැහැ. ඒකට නවති යථාර්ථයේ තෝරාගන්න ධර්මය ඇහෙනකොට අවබෝධයත් එක්ක ලැබෙයි. ඉතින් එහෙම දකින්න ඉතින් මෙච්චර ගැඹුරට හිතන්න යන්න එපා මේ ගැන.